සිනහවතුල වැඩ සිටින්නේ ඔබයි ජීසුනී ඔබ ජීවමානයි අප සමග වැඩ සිටිනා තුල ජය පෙරදුම් තුල වැඩ සිටින්නේ ඔබයි ජීවිත සතුලක සොයියක් දෙන්නට අප ළඟ ඉන්නේ ඔබයි ජීසුනි ඔබ ජීවමානයි අප සමග වැඩ සිටිනා දිව්‍ය බුදුනක් ලෙසින් වැඩඉඳ ජීවය දෙන්නේ ඔබයි කතුකුලින් අපගේ රඟලේ සැරසුම් සුවයද ඔබයි ජීසුනි ඔබ ජීවමානයි අප සමග වැඩ යුගාන්තය දම්බාප සමග වැඩ සිටින්නේ ඔබයි යුගාන්තය දම්බාප සමග වැඩ සිටින්නේ ඔබයි Praise the Lord. Praise the Lord. සහෝදර සහෝදරිනිය අද දවසේදී ස්වාමීන් වහන්සේට බොහෝය සූදි කියනවා ප්‍රශංසා කරනවා මෙසේ දිව්‍ය වහන්සේට සියල්ල කළ හැකිය දිව්‍ය වෛද්‍යවර යානනී උගුරේ පිළිකා ශෛලිය බව වෛද්‍යවරු පැවසු මොහොතේ මා පියතුමා හමු වී මගේ වෛද්‍ය වාර්තාවද්ද පෙන්වමින් පියතුමාට මගේ පෞලිය දෙසියලු දුක් කරදර පැවසු පසු පියතුමා මගේ බෙල්ලට ඔබ වහන්සේගේ අමිල ශ්‍රී කුරුසිය තබමින් යාඥා කළා ඉන්පසු අපට සුද්ධෝපය 14ක් කරමින් ලෙඩ රෝග සහ බන්ධනයන් සඳහා සීඩියක සහභාගී වන ලෙස කීවා අපි පියතුමා පැවසු ආකාරයටම සියල්ල කළා ඉන්පසු මා නැවත වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දුන්නා එහිදී මාහට දැන් කිසිදු පිළිකා ශෛලියක් නොමැති බව පැවසුවා දිව වෛද්‍යවර යානනී ඔබ වහන්සේ කළා වූ මේ මහා ප්‍රතිහාරයට ඔබ වහන්සේට අනේක වාරයක් සූදී ප්‍රශංසා වේවා ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ප්‍රශංසා වේවා මහිමය වේවා මහිමය වේවා හල්ලෙලූයා හල්ලෙලූයා ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් ඒ වගේම දිව්‍යන් වහන්සේට සියල්ල කළ හැකිය දිව්‍ය ගලවුම් කරුවාණනි මගේ ඉඩමේ ආරවුලක් නිසා වසර ගණනාවක් එය විසඳා ගැනීමට
නොහැකව සිටි අවස්ථාවේ අපි පියතුමා හමු වෙ සියල්ල පැවසු පසු පියතුමා අප වෙනුවෙන් බොහොම බලගත් ලෙස යාඥා කළා. ඉන්පසු පියතුමා පහට සුද්ධෝපය කරමින් යාඥා කරන ලෙස කීවා. අප සුද්ධෝපය කරනවා සමගම අපට විසඳා ගැනීමට නොහැකිව තිබූ ඉඩමේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වුණා. වසර ගණනාවක් වේදනාවෙන් සිටි අපිට ඔබ වහන්සේ දුන් සැනසීමට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. ඒ වගේම දිව්‍ය ප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුනි පසුගිය පැවති මගේ පුතාගේ විවාහ මංගල කටයුතු කිසිදු කරදරකින් තොරව කර ගැනීමට ලැබීම ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. වගේම අද දවසේදී උපන්දිනය සමරනමවක් ඉන්නයිට ජීවිතේ ලැබුණු සෑම වර ප්‍රසාදයකටම සෑම සුවයකටම ඔබ වහන්සේට අද දවසේදී ස්තුති කියන. ඒ වගේම ගිය බදාදා දින ඔවුන් මීට කලින් පැමිණියා මම ළඟට නිවාස සැලසුමක් අරගෙන ආවා. පස්සේ මම ඔවුන්ගේ නිවාස සැලසුම බලලා යාඥා කරද්දී ස්ථානයක් තිබුණා. එතන මෙතන මොකක්ද තියෙන මොන හරි වෙනසක් මෙතන ඇති වෙලා තියෙනවා. උඩ කිව්වා ඒ කිව්වා මේ පාද එතන මේ පිටුවේ මේ නිවස ළඟම ගහක් තියෙනවා. ගහේ මුල්ද වල දන්නේ නැහැ. පොළව පුපුරලා තියෙනවා. පොළව පුපුරලා තියෙනවා. මං කිව්වා බාවෙන්නට එපා මේ ලෙඩ රෝග සහ බන්ධනයන් උදෙසා කියන මෙහෙය දවස් 12ක් දාලා ඔයගොල්ලෝ භක්තියෙන් ඒකට සහභාගි වෙන්න ඕනේ. ඒ දාන අතරතුරේදී යම් යම් සිදුවීම් සිදු වෙයි. බය වෙන්න දෙපා. ඒ දේ කරගෙන. ඔවුන් කිව්වා ඒ 12 ඇතුළතදී ආව මාව මුණ ගැහෙන්න. උපපාද සෑහෙන මේ CD එක දාන්න ගත්තට පස්සේ ගොඩක් කරදර එන්නට ගත්තා. කිසිම හේතුවක් නැතුව ගෙදර සුරතලයට ඇති කරපු බල්ලා මැරුණා. මේක දැන් එන්න එන්න මේ පොළොව පැනලා තියෙන එකේ අට ඇරගෙන එනවා. වැඩියෙන් මේ වෙනගෙන එනවා. පස්සේ අපි අන්තිමට අපට සැක හිතුණා මොනවා හරි දෙයක් එතන තියෙනවායි කියලා. ඊට පස්සේ අපි එක කැඩුවා. අඩපුවාම එතනදී අපිට දකින්නට ලැබුණා කුප්පියක්. ඒ කුප්පිය ඇතුලේ අපේ නිවසේ හැම කෙනෙක්ගේම නංවල මුල් අකුරු කොටලා අප තහඩුවක තවත් කුඩු කුඩු වගේ මොකද්ද තිබුණා. ඒවත් එක්කම ඔවුන් ඒවා අරගෙන ආවා. මං කිව්වා දැන් කිසි දෙයකට බය වෙන්නට එපා. ඒ වල සියලු බල බිඳිලායි තියෙන්නේ. කොන්ක්‍රීට් නෙමෙයි මොනවා දාලා තිබුණා. ඒ බලගතු යාඥාව යනකොට ඒ කිසිදු නපුරකට නපුරේ බලවේගයකට පැවැත්මක් නැහැ. ඒවලට ඒවල තියෙන බලයේ බෙදලා උඩට මතු වෙනවා, එළියට මතු වෙනවා. ඉතින් ඔවුන්ට ඒ තිබුණා වූ ඒ බන්ධනයෙන් කොඩි විනයෙන් ඔවුන්ව නිදහස් කර දුන්නාට ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා. Praise the Lord. Praise the Lord. Prasansa veva. Prasansa veva. Mahimaya veva. Mahimaya veva. අපි හදවතින්ම උන් වහන්සේට ස්තුති කියමු. ප්‍රශංසා කරමු. හදවතින් මාතුති පුදන්නේ ජේසුගේ ආදරේ නිසා. හදවතින් මාතුති පුදන්නේ ජේසුගේ ආදරේ නිසා. යලි යලිත්මා වදලා පන්නේ ජේසුගේ ශ්‍රී නාමයේ. ප්‍රශංසා
Yesuvaage shaktiyai Yesuvaage shaktiyai Yesuvaage shaktiyai Yesuvaage jeevanai Yesuvaage jeevanai Yeah.
යාඥා කරන ආකාරය
ඒ ඔක්කොම කලේ අනිත් අයට පේන්න. හැමෝටම පේන්න තමයි කලේ. ඒගොල්ලෝ හිතුවා මේ මම මෙච්චර පින්වන්ත කෙනෙක්, මම මෙච්චර ත්‍යාගවන්ත කෙනෙක්, මම මෙච්චර වාග්යවන්ත කෙනෙක්, මම මෙච්චර බැතිමත් කෙනෙක්, භක්තිවන්ත කෙනෙක් කියලා අනිත්යට දකින්නට සලස්සල තමුන් යම්කිසි ආකාරයක සිවුන් සතුටක් ලැබුවා. එහෙම අය අද අපේ සමාජය තුලත් ඉන්නවා. ප්‍රසිද්ධියට කැමති අය තමුන් ප්‍රසිද්ධියේ තමයි ඔක්කොම පොඩි දෙයක් කරුවත් ඒක ප්‍රසිද්ධ කරන්නට කැමති. මමයි මේ දේ කළේ, මමයි මේ දේ කළේ, මෙන්න මේ මම ජේසුස් වහන්සේ කියනවා දකුණත කරන දේ වමතට නොදෙනවා. මොකද අපට පළවිපාකය දෙන්නේ දෙවියන් වහන්සේ. මම දකිනවා මගේ අත්දැකීම තුළ ගොඩක් අය දැන් අපිට උදව් උපකාර කරන අය සමහර ගොඩක් අය කියනවා ෆාදර් මගේ නම කියන්න දෙපා. මේක සදහන් කරන්නවත් එපා මේ දේ දෙකලේ මමයි කියලා. දෙවියන් වහන්සේට ස්තුති කියා. ඉතින් අද දවසේදී අපි විශේෂාකාරයෙන් ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. එහෙම උන්වහන්සේ මේ පෙන්වලා දුන්නු අධ්‍යාත්මය තුල ක්‍රියාකරන අය ගොඩක් ඉන්නවා. මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න එක පවුලක් ගලකව පාද මේ කිසි දෙයක් සදාහන් කරන්න එපා. ඒ අය මේ දිනවල මේ විදුලි බිල ගොඩක් වියදම් වැඩි. ඉතින් ඒ දරුවාගේ පළවෙනි අවුරුද්ද උපන්දිනය සමරනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි අදහස් කළා දෙවියන් වහන්සේට ස්තුති කරන්න. එම කියලා වුන් ආධාර මුදලක් එවලා තිබුණා. මේ කුරුස දැහැන වැඩ කටයුතු සම්බන්ධ. අන්තිවාද විශේෂයෙන් මම ඒ දරුවා වෙනුවෙන් ඒ දරුවාට නිරෝගී සුව සම්පන්නිය ලැබෙන්නට කියලා මම යාඥා කරනවා. ඒ වෙනුවෙන් යා කිව්වෙත් කිසිම නමක් කමක් සදහම් කරන්න එපා. මම ඒ සිද්ධිය කිව්වේ ඒ පවුලක් කියලා කිව්වේ ඒකයි ඒ දරුවා වෙනුවෙන්. මට පුංචි කතාවක් මතක් වෙන මේ මොහොතේ. ඒ තමයි එක සොල්දාදුවෙක්. ඔහු සොල්දාදුවෙක් විතරක් නෙමෙයි හමුදාවේ උසස්ම නිලයක් දරපු කෙනෙක්. ඔහු යුද්ධයට ගිහිල්ලා ඔහුගේ ඇස් දෙකම අන්ධ වුණා. ඇස් දෙකම අන්ධ වුණා දැන් ඊට පස්සේ ඔහුට සිදු වුණා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගන්න. ඔහුට ඇස් දෙක නොපෙනුණා තමුන්ගේ යතුරු ලියනය ක්‍රියා කරන්නට පුළුවන්කම ලැබුණා. දන්නවා. කන පාඩමෙන් දන්නවා. ඔහු හමුදාවේ උසස් නිලධාරියෙක් විතරක් නෙවෙයි ඔහු විවිධ සමිති සමාගම්වල විවිධ ආයතනවල සේවය කරපු කෙනෙක්, රටට දයට සමාජයට විශාල මෙහෙවරක් කරපු කෙනෙක්. ඉතින් ඔහු එහෙම හිතලා ඔහු අදහස් කළා මම මගේ ජීවිත කතාව ලියන්න. මම කරපු සේවය මිනිස්සු දැනගන්නට ඕන. මම කොච්චර සේවාවක් කරුවද කියලා, මම කොයිතරම් මේ රටට දයට සමාජයට සේවාවක් කෙරුවද කියලා දැනගන්නට. එනිසා ඔහු මොකද කළේ? ඔහු තමුන්ගේ යතුරු ලියනය ළඟට ගිහිල්ලා දිවා රෑ නිදි නොලබා මේ තමුන් කරපු හැම දෙයක්ම ටයිප් කරන්නට පටන් පරණ මාදිලියේ යතුරු ලියනයක්. ඉතින් ඒක ටයිප් රයිටර් එක ඔහු ටයිප් කරනවා. ඒ පිටුව ඉවර වෙද්දි තව පිටුවක් දානවා. ඔක්කොම කරලා පිටු ගානක් ඔහු පුළු පුළුවන් විදිහට ඔහු ටයිප් කළා. කරලා ඉවරලා
ඉස්සල්ලාම තමුන්ගේ නෝනට කිව්වා නෝනේ මේ බලන්න මං කරපු දේවල් මං කරලා තියෙන දේවල් මොන තරම් දේවල් මං කරලා තියෙනවද කියලා. නෝනා බැලුවා බලලා කිව්වා ගොඩක් හොඳයි ඔයාගේ වැඩ කිඩන ඔය තියෙන්නේ ගොඩක් හොඳයි. මේක තවත් කෙනෙකුට පෙන්වන්නකෝ කියලා. ඊට පස්සේ ඔහු ඒක තමුන්ගේ හොඳම මිත්‍රයාට එන්නයි කියලා මිත්‍රයාට කිව්වා මම මේ ලියලා තියෙන ඒවා මට බලන්න ඕනේ තව මොනවා හරි මග වැරලා තියෙනවද මගේ මතකයට එනේන එක තමයි මම ටයිප් කරුවේ තවත් මේකට ඇතුළත් කරන්න දේවල් එහෙම තියෙනවද දන්නේ මම කරපු දේවල් සමහර විට මට අමතක දේවල් ඔබ දන්නවා ඇති ඒ නිසා ඔය ටයිප් කරලා තියෙන ඒවා මුලින්ම ඔක්කොම කියවන්නයි කියලා. මේ මිත්‍රයා ඇවිල්ලා ඔහු කොළ ටික ඔක්කොම අරගෙන එකක් නෑර හැම කොළයක් දිහාම බලනවාද? කොළයක් දිහාම බලනවා. බලපුවාම මේක කිසිම දෙයක් නෑ. කිසිම දෙයක් සදාහන් වෙලා නෑ. කියනවා මිත්‍රයා මෙතන ඔබ දිවාරෑ නිදි නොලබා මේ ටයිප් කරපු මේකේ කිසිම දෙයක් නැහැ මේක. එන එක වෙන්න බෑ. මම පිටුවෙන් පිටුව මම ටයිප් කළා. මට පුළුවන් ද මේ ටයිප් රයිටර් එක බලන්න? ටයිප් රයිටර් එක ළඟට ගිහිල්ලා බලපුවාම ටයිප් රයිටර් එකේ රිබන් එක මං කිව්වේ පරණ කාලේ ටයිප් රයිටර් එකක් කියලා රිබන් එක නෑ කවුරු හරි රිබන් එක කරනවා. රිබන් එක නැතුව කොලේට වදින්නේ නෑ. රිබන් එක නැතුවයි ටයිප් කරන්නේ. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි අපේ ජීවිතවලත් අපි හුඟක් දේවල් කරනවා. ඒවා කොච්චර දුරට ස්වර්ග රාජ්‍යය ලියවිලා තියෙනවද දන්නේ? ඒක අවසාන විනිශ්චයේදී තමයි අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි කරන දේවල් දැන් බලන්න ගෙදරක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මොන තරම් වෙහෙසීමක් කරනවද කියන්නේ. මොනතරම් වෙහෙසීමක් ඒ අය දරනවා. සමහර විට ඒවා දරුවන්ට පේන්නේ නැහැ. ඒ මට කොච්චර අය ඔය මද පෙරදිග සේවා කරන අය අඬ අඬ කතා කරනවා. සමහර අයව හරි මෙලෙච්ච විදිහට ඒ අයට සලකන. පඩිනදි දෙන්න නැතුව ගහලා එළියට දාන. එහෙම කෙනෙක් අම්මා කෙනෙක් මාත් එක්ක අඬන්න කිව්වා. ආද මේගොල්ලෝ මගේ පඩිය දුන්නේත් නැහැ මාව එළියට දැම්මා. මට දැන් යන්නේ මන් නැහැ. මං අසරණ වෙලා අතරමං වෙලා. මාස ගණනාවක් මං වැඩ කළා. නමුත් මගේ පඩිය දුන්නේ නැහැ. පඩිය ඉල්ලුවා මේ අයට තරහ ගියා. හරිම මෙලෙච්ච විදිහට සලකන. හැබැයි ඒ අය සමහර අය දවසට පස් වතාවක් යාඥා කරනවා. දවසට පස් වතාවක් දෙවියන්ට නමස්කාර කරනවා. හැබැයි දෙවියෝ දකිනවා අපේ ජීවිතේ අපේ ජීවිතෙන් අපි කරන යාඥාව දකිනවා. එන්න ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ ඔබ යාඥා කරද්දී යන්න ඇතුළු කාමරයට ගිහිල්ලා දොර වසාගෙන යාඥා කරන්න. මොකද්ද මේ ඇතුළු කාමරය කියලා කියන්නේ? අපේ ඇතුළාන්තයට යන්න. මේ ඇතුළාන්තයට ගිහිල්ලා අපි යාඥා කරද්දී හිතන්න අපි යාඥා කරද්දී අපි පරමණ්ඩල යාඥාව කියන්නේ කි? මේ පරමණ්ඩල යාඥාව කියනකොට අපි කියනවා
අපේ නායකාරයන්ට අපට වරද කරපු අයට අපි සමාව දෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට ඔබ වහන්සේ අපිට සමාව දෙන්නේ. දැන් මේ දේ අපිට තේරෙන්නේ හැගෙන්නේ අපි අතුල් කාමරයට ගිහිල්ලා යාඥා කළ තින් විතරයි. අතුල් කාමරයට ගිහිල්ලා යාඥා කළ තින් විතරයි ඒ දේ අපිට දැනෙන්නේ හැගෙන්නේ තේරෙන්නේ. ඊළඟ වගේ කියාගෙන කියාගෙන ගියාට ඒක අපිට දැනෙන්නේ නැහැ. අතුල් කාමරයට ගිහිල්ලා යාඥා කරනකොට මම පරමණ්ඩලයේ කියද්දී මගේ සිහියට එනවා අනේ මට සමාව දෙන්නට බැරි කෙනෙක් ඉන්නව නේද? මම වෛර කරන කෙනෙක් ඉන්නව නේද? මම ප්‍රතික්ෂේප කරන කෙනෙක් ඉන්නව නේද? තමුන්ගේ ස්වාම පුරුෂයා වෙන්නට පුළුවන්, බිරිඳ වෙන්නට පුළුවන්, තමුන්ගේ දුව වෙන්නට පුළුවන්, පුතා වෙන්නට පුළුවන්, ලීලි වෙන්නට පුළුවන්, මස්සිනා වෙන්නට පුළුවන්, තමුන්ගේ බෑණ වෙන්නට පුළුවන්, සීයා වෙන්නට පුළුවන්, ආච්චි වෙන්නට පුළුවන්, වැඩිහිටි දෙමව්පියෝ වෙන්නට පුළුවන්. මේ අතුල් කාමරයේ තමයි ස්වාමීන් වහන්සේ අපිට කතා කරා. උන්වහන්සේ අපේ අතුලාන්තයට කතා කරන්න උන් උතුරු. අන්න ඒ හින්දා තමයි මේ අපේ වාචික යාඥාව වගේම අපේ චෛතසික යාඥාව භවනාව හරි වටිනවා. මොකද ගොඩක් අවස්ථාවලදී අපි භවනා කරනකොට අපි අතුල් කාමරයට යනවා. අපි අතුල් ආන්තයට යනවා. මනෝවිද්‍යාවේ තියෙනවා එක ප්‍රතිකර්ම ක්‍රමය මෙමරි හීලින් කියලා. මතකයේ සුවපත් කිරීම. මල්ලකට ඇවිල්ලා තියෙනවා ඒ වගේ හුඟක් අය තමුන්ගේ බාහිර එළියෙන් පේන ලෙඩ රෝග වලට ප්‍රතිකර්ම කරනවා. ඒ ලෙඩ රෝග වලට හේතුව මුල තියෙන්නේ තමුන්ගේම ඇතුළාන්තය. සමහර වෙලාවට තමා අම්මගේ මව කුසේ ඉන්න කාලෙ වෙච්ච දේවල් සමහර අවස්ථාවලදී තමුන්ගේ ළමා කාලයේ සිදු වෙච්ච දේවල්. ඇතන් දේවල් තමුන්ගේ තරුණ කාලයේදී සිදු වෙච්ච දේවල් අවුරුදු ගණනාවක් තිස්සේ මේවා කාටවත් ප්‍රකාශ කරලා නැහැ. ඒවා ගැන පෞකමාවක් ලබාගෙන නැහැ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? විඳින් විදී මේ අතුලාන්තය තමුන්ගේ අවසන තමුන්ව වේදනාවට පත් කරන, තමුන්ව රෝගී කරන ප්‍රමාන්තිනි. ස්වාමීන් වහන්සේ අපිට කියනවා අතුලාන්තයට යන්න. අතුලාන්තයට ගියාම මෙන්න මගේ අතුලාන්තේ හුඟක් දේවල් තියෙනවා. සමහර වෙලාවට අමිහිරි තැන් තියෙනවා. මගේ අතුලාන්තේ තියෙනවා වේදනාකාරී තැන් තියෙනවා. මේ අතුලාන්තේ උන්වහන්සේ විතර ගෙනේ. බලන්න ගීතාවලියේ 34 අපිට කියනවා. ගීතාවලිය 147 අපිට කියනවා. සමිදානෝ විදුණු සිත් නැත්තන්ට ලංව සිටිනසේක ඔවුන්ගේ තුවාල බඳිනසේක කියනවා. මේ අතුලාන්තේ ගොඩක් අයගේ විදිලා තියෙනවා විවිධ හේතුන් නිසා. අද ඒ නිසා සමහර වෙලාවට උසාවි ගාන යනවා, ඒවලට විසඳුම් හොයාගෙන තවත් අතුලාන්තේ පළුදු කරගන්නවා. එහෙම ගිහිල්ලා වයස්ලාව හම්බ කරනවා. ඇත්තට ඒ අයට ඒ අයව පෝසත් කරන එක තමයි කරන්නේ. බොහොම සරලව විසඳා ගන්නට පුළුවන් දෙයක්. මම නිතරම කියන වචනයක් තියෙනවා, kind words do not want rewards but they never go unrewarded. කරුණාවන්ත වචනවලට තෑගි ඕනේ නැහැ, ඒවා තෑගින්න ලොබ යන්නේත් නැහැ. සමහර වෙලාවට මේ අතුලාන්තයෙන් එන්නේ නැහැ ඒ වගේ කරුණාවන්ත වචනයක්. ඇයියේ අතුලාන්තයේ කුණු වෙලයි තියෙන්නේ. අතුලාන්තයේ මහා කෝපකම් වලින් වැහිලායි තියෙන්නේ. අතුලාන්තයේ මහා ඊර්ෂ්‍යාව වලින් වැහිලායි තියෙන්නේ. අතුලාන්තය සමාව දෙන්නට බැරි මහා අධර්මිෂ්ඨ ගති පැවතුම් වලින් වසාගෙනයි ඉන්නේ. ඒතකොට මොකක්ද සිදු වෙන්නේ? මුළු සමාජයක් විනාශ වෙන්නට පුළුවන්. දැන් පසුගිය දිනවල අපි දැක්කා නේද? තමුන්ගේ අතුලාන්තය
මොනතරම් පිරිහිච්ච අතුලාන්තයක්ද වයිබ්‍රේට් කරන අතුලාන්තයක්ද ක්‍රෝධයෙන් පිරුණු අතුලාන්තයක්ද එය ප්‍රකාශ කරපු ආකාරය තුළ මුළු රටක්ම ගිනියවිලා ගියා මුළු රටක්ම ගිනියවිලා ගියා මොනතරම් ලස්සනට සමුගන්නට තිබිච්ච මොහොතක්ද මුළු රටක් ගිනියවුලලා දැන් ඒකේ දෝෂාරෝපණය කතෝලික සභාව පිට පවරන්නට ඇතැම් නැති අමතරු සූදානම්. මොකද කරන්නේ මේ තවත් වෛරය වපුරන එක තමයි කරන්නේ. එයාගේ අතුලාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඒ විනාශ වෙච්ච අතුලාන්තය තමයි ජනතාවට දෙන්න උත්සාහ කරන්නේ. ජේනම අපි සප්‍රසාදී චිව්මාන ස්වාමීන් වහන්සේට කිව්. ජීවිතේ කරදර මැද්දේ වේදනාකාරී අත්දැකීම් මැද්දේ අතුලාන්තේ මහා පෞකාර ජීවිත ගත කරපු අයව ජේසුස් වහන්සේගේ එක වචනයකින් උන්වහන්සේ වෙනස් කළා. විවිධ ලෙඩ රෝගවලින් පීඩණයට පත් වෙලා අසරණ වෙලා හිටපු අයව ජේසුස් වහන්සේ එක වචනයකින් සුවපත් කළා. දැන් බලන්න ජේසුස් වහන්සේ ළඟට ආවා අන්ධ මිනිස්සෙක් කෑ ගැහුවා දාවිද්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කරන්නට කියලා. ජේසුගේ ගෝලයෝ උත්සාහ කරුවේ මිනිහෝ කෑ ගහන්න එපා අපිට මහා කරදරයක් කියලා කිව්වේ. ඔහු බලපන්නට උත්සාහ කරුවේ නමුත් ජේසුස් වහන්සේ කියනවා නෑ එපා. ඉඩ හරින්න උන්ට මා වෙතට එන්න ඉඩ හරින්න. උන්වහන්සේ ළඟට ආපුවම මෙන්න මහා කරුණාවන්ත වචනයක් උන්වහන්සේ කියන්නේ මොකද්ද උන්වහන්සේ කියන්නේ මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමතිද What do you want me to do for you මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමතිද කියලා එතකොට මොකද්ද කිව්වේ ස්වාමීනි මට පෙනීම දුන්නා නේද ඔබට පෙනීම ලැබුණා බලන්න ජේසුස් වහන්සේ ඌට පෙනීම දුන්නා ඌට ජීවිතයක් ලැබුණා ඔබට බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි කියන්න තියෙන අද දවසේදී. අපි හැම කෙනෙක්ම නැගිටිසෙයි. අපි කියමු ස්වාමීන් වහන්සේට එකම එක වචනයක් කියන්න ස්වාමී. අද අපි රටක් හැටියට අපි දේශයක් හැටියට අසරණ වෙලා ඉන්නවා. බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා ඉන්නවා. නමුත් වහන්සේ එක වචනයක් කියන්න එතකොට අපිට සනසීම ලැබෙනවා සුවය ලැබෙනවා ඔබ වහන්සේට සියල්ල කළ හැකි ඔබ වහන්සේට බාර කරන ඒක වචනය කියන්නේ ඔබ වහන්සේ අපව ස්පර්ශ කරන්න ස්වාමී ඔබ වහන්සේ අපව ආලේප කරන්න ස්වාමී අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමී මහන්සේ වෙතට ගෙන අයදීම උන්වහන්සේට බාර කරන්න මේ මොහොතේ උන්වහන්සේගේ දෑතේ තබන්න සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර දෙන්න එක වචනයක් පවසන්න ජේසුනි එක වචනයක් පවසන්න ජේසුනි එක වචනයක් පවසන්න ජේසුනි එක වචනයක් පවසන්න ජීවමාන ජේසු ක්‍රිස්තු ස්වාමී ඔබ වහන්සේ වෙතට පැමිණි කිසි කෙනෙක් ඔබ වහන්සේ හිස්සතින් නැරියේ නැහැ. ඒ වහන්සේගේ වචනය තුල එයාට සුවය දුන්නා. ඒ වහන්සේගේ වචනය තුල එයාට සැනසීම දුන්නා. මගේ සියලු රෝදයන් පා
mage sitata sahanayam vigasayenu athi obahanse edansa bhaga rogiya ragena aapwayata kiyuwa obe vishwasaya gana unwahanse budumuna wage rogiya kiyuwa obe yahana ragena yanna o nagilla giya makke siya naya varin nidasa labei සියල්ල කලහකේ ස්වාමීන් වහන්සේට බාර දෙන්න
උන්වහන්සේට සියල්ල කළ හැකි. අද දවසේදී ඔබ සත්ප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියට ගෙන ඒ අයදිම උන්වහන්සේ ඉදිරියේ තබන ස්නායුවල ආබාධ තුල සිටින අය, අංශභාග රෝගී තත්ත්වයට පත්වී සිටින අය, හදවත් තුල ආබාධ, හදවත් තුල සිදුරු, සැත්කම් වලට භාජනය වීමට සිටින අය ස්වාමීන් වහන්සේට පුළුවන් සැත්කමකින් තොරව ඔබට සුවය දෙන්න. විවිධ නපුරේ බලවේග වලට ගොදුරු වෙලා සිටින අය, යක්ෂ බන්ධන, ප්‍රේත බන්ධන, ඕනියම් බලිතොයි, ඇස්සහ කටවහ දෝෂ ආදී ඒ සියල්ලට රුදුරු වේ සිටින හැම කෙනෙක්ම අපි බාර කරමු මේ මොහොතේ. ස්වාමීන් වහන්සේගේ දෑතේ තමයි විශේෂයෙන්ම යතුලාන්තේ විඳ වේදනාකාරී අත්දැකීම් තුල සිටින අය. ජීවිතය ගැන කලකිරලා අසුන්වලා සිටින මුදුංගක් අයගේ රැකී ආරක්ෂා කටයුතු අඩපණ වෙලා තියෙනවා. බස් කර්මාන්තය බිඳ වැටෙන ප්‍රවාහන කටයුතු කරගන්නට බැ, පාසල් සේවය කරන ඉන්ධන ලබා ගන්නට නොහැකි. ගොවිතැන් කටයුතු එන හිටලා විවිධ ආකාර පලිබෝධක අනතුරු වලට ගොදුරු වෙලා අස්වැන්නක් දලා ගන්නට බැරි තත්ත්වයකට පත් වෙනවා. පොහොර ටික නැහැ, ඉන්ධන ටික නැහැ. දීවර ජනතාව දීවර කර්මාන්තය අන්ත අසරණ තත්ත්වයකට පත් වෙන. භූමි තෙල් ටික නැහැ, උයන්න ගෑස් ටික නැහැ, විදුලිය නැහැ, ගත්තු ණය මුදල ගෙවා ගන්නට හැකියාවක් නැහැ. ඔවුන් අසරණ වෙලා අපි ස්වාමීන් වහන්සේට සත්ප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. අන්තර්ජාලය ඔස්සේ බොහෝ රටවල අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එය තමුගේ රටට ඒ ගන්නට හැකියාවක් නැතුව ඉන්නවා. ඇතැම් අයට තමුන් රැකියා කරපු සානේ පඩින ලැබිලා නැහැ. මේ සියල්ල ස්වාමීන් වහන්සේට බාර කරමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට අපි බාර දෙමු. ප්‍රාතිහාරයක් ඉල්ලලා අපි ඒ ස්වාමීන් වහන්සේට මෙසේ මොර ගැසුවා. සිත සිදෙහිලුවා වූ යමිල ශ්‍රී රුධිරය
apge karunika koshika haraha gaman karamin abala dubala veen sitina sama saanyakma yavi pranavat kalamenava jeevithaye vivida prashna karadara leda roga meda asaranava sitina samata oba wahansege sanasema suwaya daane karannata karuna kalamenava Vahansi sadatam vedasitina seka rajakam karana seka Amen. Amila Sri Rudire Apo Dhone 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 Apo